විශේෂයෙන්ම කියන තිබෙන කාරණාව තමයි මේ පසුගිය සති එකහමාර කාල පරිච්ඡේදය තුළ රටව තුළ සිදුවෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට එවැගේම මේ වත්මන් ජනාධිපතිවරයා බලයට ගැනීමේදීත් මේ ආණ්ඩුව බලයට පත්වීමේදීත් සුවිශේෂී කාර්යභාරයක් කරේ භික්ෂුන් වහන්සේලා. නමුත් මේ වෙන සිද්ධීන් දිහා බැලුවට පස්සේ අතිශය කනගාටුදායක කාරණාවන් හැටියට අපි බලමින්ම සිහිපත් කරන්නට ඕන. නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල හැසිරීම් රටාව අතිශය කනගාටුදායක තත්ත්වයකයි තිබෙන්නේ. ධනය මා පෙර සඳහන් කළා වගේම ධනය බලය අනුව නීතිය නැවෙන ක්‍රමවේදයක් තමයි අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ධනය බලය අනුව නීතිය වෙනස් වෙන ස්වරූපයක් අපිට දකින්න තිබෙනවා. ධනය බලය පාවිච්චි කරලා නීතිය වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන විදියක් ක්‍රමවේදයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා ඉතා පැහැදිලිවම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන, ජනාධිපතිතුමනි, අපි බලාපොරොත්තු වෙච්ච රට නිර්මාණය නොවන බවක් අපිට පේන්නට තිබෙනවා. ඒක නිසාවෙන් මේ වෙලාවේ මතක් කරන්නට ඕන, පාටලි චම්පික රණවක ඇමතිවරයාට ඇප ලැබෙනවා. හැබැයි ඔහුගේ රියදුරාව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. එතකොට කොහෙද මේ නීතිය තියෙන්නේ? අර කිඹුල්ලු දෙන්න තවම හිරේ, සුදුවෑන් කතාවට සම්බන්ධ වෙච්ච කිඹුල්ලු දෙන්න තවම හිරේ, අපේ රාජසේනාරත් ඇමතිතුමාට ඇප ලැබෙනවා. අපි කියන්නේ එහෙමනම් ඒ අහිංසක මිනිස්සුන්ගන් නිදහස් කරන්න ඕන, ඒ මිනිස්සුන්ටත් ඇප ලැබ දෙන්න ඕන. ධනයයි බලයයි පාවිච්චි කරලා, ඒ හයිය පාවිච්චි කරලා ඒ උදවියට ඇප ලැබෙනවා සේම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන ඒ සිද්ධීන් වලට සම්බන්ධ ධනය බලය නැති ඒ අහිංසක මිනිස්සුන්ටත් ඇප ලබා දිය යුතුයි කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒක නිසා මම අපි මේ වෙලාවේ ඉතාමත්ම සරලවම කියන්න තියෙන්නේ, මේ ද වෙනකොට රටේ යම් සමාජයේ යම් කතිකාවතක් ඇතුළත් තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලයෙන් විශ්‍රාම ගත යුතුයි කියන මතය අපි මේ වෙලාවේ යෝජනා කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් මං හිතන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගත්තොත් හොඳයි. මේ රට කරන්න පුළුවන් කෙනෙක් කොහොමෙන් හරි කරලා මොකක් හරි තැනකට තල්ලු කරાવી කියේ තල්ලු කරાવી. මොකද පරණ මහින්ද රාජපක්ෂ නම් තවමත් ඉන්නේ, මේ රටට යුක්තියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. පරණ මහින්ද රාජපක්ෂ මහත්මයා නම් තවමත් මේවට යම් යම් ඇඟිලි ගැහිම් සිදු කරන්නේ, අපිට රටට යුක්තියක් බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ. මේ යන විදිහට මම අනාවැකියක් කියන්නම්. පසුගිය පාස්කු ප්‍රහාරයට හේතු සාධක වෙච්ච ඒ සැකකරුවන්ට කවදාකවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරයට ජීවිතක්ෂයටපත් වෙච්ච තුවාල වෙච්ච මිනිසුන්ට යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන්නේ නැහැ. මේ නීති රාමුව තුළ කවදාකවත් සිදුවන විත්තියක් අපිට පේන්නවත් නැහැ. රිෂාඩ් බදූදින නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ යන විදිහට. රවුෆ් හකීම්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ යන විදිහට. හිස්බුල්ලලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ යන විදිහට. අසා සාල්ලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ යන විදිහට. පරණ තැටියම තමයි මේ රත් වෙවි යන්නේ. ඒක නිසා එකම කාසිය දෙපැත්තක් මේ ක්‍රියාත්මක වෙන්නේ. අපිට තියෙන අතිශය කනගාටුවක්, අතිශය දුකක්. මේ රට අපි අලුත් මාවතකට යුක්තිගරුක රටක්, නීතිගරුක රටක්, එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න අපි ජනාධිපතිවරයා පත් කරේ, මේ ආණ්ඩුව පත් කරේ. මේ රටේ සාහිත්‍ය සිංහල බෞද්ධ ජනතාව පෙරමුණට ඇවිල්ලා. හැබැයි ඒක ඉටු නොවනවා නම් අපි අතිශය කනගාටුවට පත් වෙනවා, දුකකට පත් වෙනවා. ඒක නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා, රටේ නීතිය සැමටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණා මේ වෙලාවේ පළමු කොටම සඳහන් කරනවා. ඒ වගේම අපි ප්‍රශ්නයක් අහනවා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. සාමාන්‍යයෙන් අපිට ලැබෙන තොරතුරු අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය තමයි සාමාන්‍ය විනිසුරුවරයෙකුගේ එක් ස්ථානයක රාජකාරී කාල සීමාව අවුරුදු 3යි. සාමාන්‍යයෙන් අපිට ලැබෙන තොරතුරු අනුව මේ වෙනකොට අවුරුදු 4-5 එක දිගට එක් ස්ථානයක රාජකාරී කරන විනිසුරුවරු බොහොමයක් ඉන්නවා. එතකොට සාමාන්‍ය වර්ෂ අවසානයක් වෙනකොට රාජ්‍ය සේවකයන් සාමාන්‍ය ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා ඒ වර්ෂ සම්පූර්ණ කරාට පස්සේ. හැබැයි මේ අධිකරණ පද්ධතිය තුළ ඉන්නා වූ නිලධාරීන්ට
ඒ ක්‍රියාපටිපාටය ක්‍රියාත්මක නොවී ඒ ස්ථානවලම රඳවා තබාගෙන ඉන්නේ කිනම් අරමුණකින්ද කියන කාරණාව අපි මේ වෙලාව ප්‍රශ්න කරනවා. ඒක නිසාවෙන් අධිකරණ සේවා කොමිසම් සභාවට අපි මේ වෙලාව යෝජනා කරනවා ඒ තිබිච්ච ක්‍රමවේදයේ ක්‍රියාවට නංවමින් එක් ස්ථානයක අධිකරණ පද්ධතියේ ඉන්නව නිලධාරීන් වසර 3ක් නම් සේවා කාලය ඒ ක්‍රියාත්මක කළා. වසර 3 හෝ 5 හෝ සම්පූර්ණ කරපු නිලධාරීන්ට ස්ථාන මාරුදු ලබා දීමේ ක්‍රමවේදයේ ක්‍රියාවට නංවන්නේ කියලා අපි මේ වෙලාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවට යෝජනා කරන එක නිසාවෙන් මේ යන රට යන අත නිවැරදි නැත. රට යන අත ගැන ඇත්තේ දුකකි. රට යන අත ගැන ඇත්තේ බියකි. රට යන අත ගැන ඇත්තේ කනගාටුවකි. රට යන අත දිහා බැලුවට පස්සේ දූෂිතයන්ට වංචනකයන්ට රාජ්‍ය දේපල අවභාවිතය කරපු උදවියට රාජ්‍ය දේපල මංකොලකාපු උදවියට රාජ්‍ය දේපල ගසාකාපු උදවියට කවදාකවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැtei කියන කාරණාව මේ වෙන සිද්ධීන් එක්ක අපිට ඉතාමත්ම පැහැදිලි. ඒක නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා අහිංසක රටේ මිනිස්සු කොච්චර බෝම්බ ප්‍රහාරවලින් මිය ගියත් මෙරටේ අහිංසක මිනිස්සු බෝම්බ ප්‍රහාරවල ගොදුරු බවට පත් වුණා. ඒ ගොදුරු බවට පත් වෙන අහිංසක මිනිසුන්ට මේ රටේ නීතිය තුළින් යුක්තිය සාධාරණත්වයේ ඉටු නොවන විත්තිය ඉතාමත්ම පැහැදිලි මේ සිද්ධීන් හරහා. ඒක නිසා මොකක් හෝ දේශපාලන ඩීල් එකක් දාගෙන මොකක් හෝ දේශපාලන ගනුදෙනුවක් ඇති කරගෙන ඒ සැකකරු වුණුත් ඒ දේශපාලනික වශයෙන් ඒ පාස්කු පහරට දායකත්වය ලබා දුන්න ඒ දේශපාලන නායකයන්ට නායකනුත් බේරෙන වෙයි කියන අනතුර තමයි අපි අභිමුඛයේ තිබෙන්නේ. ඒක නිසාවෙන් අපි ජනාධිපතිතුමාට කියන ජනාධිපතිතුමනි අප පැතූ ලංකාව ගොඩනැගෙන පිටියක් නම් පේන මානකවත් නැත. අප පැතූ විදිහට මේ රටේ ව්‍යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන පාටක් පේන්නම නැත. ඒක නිසා නැවත කියනෝ අපිට නම් තේරෙන විදිහට මේවා පිටුපස මහින්ද රාජපක්ෂ මහත්තයා යම් ගනුදෙනුවක් සිදු කරාය කියලා අපිට කණින් කොණින් ආරංචි වැටෙනවා. කණින් කොණින් අපිට ඉඟි වෙනවා. ඒ නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයේ විශ්‍රාම ගියොතින් හොඳයි කියන යෝජනාවත් අපි මේ වෙලාවේ කරනවා.